පසුගිය බදාදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 10:10ට පමණ කුඩා ප්‍රමාණයේ ග්‍රහකයක් පෘථිවි වායුගෝලයට ඇතුළු වීම සිදු වුණා. යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය ප්‍රකාශ කරන අන්දමට මෙම ග්‍රහකයේ ප්‍රමාණය මීටර 1ක් පමණ වෙනවා. 2024 RW1 ලෙසින් නම් කරන ලද මෙම ග්‍රහකය ප්‍රථම වරට සොයා ගැනීම සිදු කරන ලැබුවේ කැටලීනා ස්කයි සර්වේ එක යොදාගෙනයි. කෙසේ වෙතත් ග්‍රහකයේ පෘථිවියට කඩා වැටීමට පැය කිහිපයකට පමණ පෙර තමයි මොවුන් මේ නිරීක්ෂණය කර තිබෙන්නේ. විද්‍යාඥයින් ප්‍රකාශ කරන අන්දමට මීටර 1ක් වැනි කුඩා ප්‍රමාණයේ ග්‍රහකයක් වන නිසා මේවා කලින් නිරීක්ෂණය කිරීම ඉතාමත් අපහසුයි. කෙසේ වෙතත් මේ කුඩා ග්‍රහක කැබැල්ල පිලිපීනයේ ලුසෝන් දූපත්වලට ඉහළින් ඇතුළු වීම සිදු වුණා. මේ දැක්වෙන්නේ ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළට මෙම කුඩා ග්‍රහකය පෘථිවි වායුගෝලයට ඇතුළු වන අවස්ථාවේදී නිරීක්ෂණය වූ ආකාරය. වාර්තා වෙන අන්දමට මෙම ග්‍රහකය පොළොවට ඝට්ටනය වී නැහැ. මොකද අධික වේගයකින් වායුගෝලයට ඇතුළු වන නිසා ග්‍රහකය උණුසුම් වීමකට ලක්වෙනවා. මෙහිදී මේ කුඩා කැබිලිවලට කැඩී යාමක් හෝ සම්පූර්ණයෙන්ම දැවී යාමක් මෙහිදී සිදුවන්නට ඇති. යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය මගින් බුධ ග්‍රහය නිරීක්ෂණයට දියත් කරන ලද බෙපි කලම්බෝ අභ්‍යවකාශ යානයේ බුධගේ අපූරු ඡායාරූප කිහිපයක් පෘථිවියට එවා තිබෙනවා. මේ අභ්‍යවකාශ යානයේ දියත් කරනු ලැබුවේ 2018 වසරේදී යුරෝපයේ තිබුණු දැවැන්තම රොකට්ටුවක් වන ඒරියන් 5 යොදාගෙනයි. මේ මෙහෙයුම ජපාන අභ්‍යවකාශ ඒජන්සියත් යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියත් අතර ඒකාබද්ධ මෙහෙයුමක් ලෙසටයි දියත් කිරීම සිදු වුණේ. කෙසේ වෙතත් වසර 8ක කාලයක් ඇතුළත බුධ ග්‍රහයාගේ කක්ෂයට ඇතුළු වීමටයි මෙම මෙහෙයුම සැලසුම් කිරීම සිදු වුණේ. මේ යානයේ පවතින ත්‍රස්ටර්ස් වල කුඩා ගැටලුවක් පවතින නිසා 2025 වසරේ දෙසැම්බර් මස බුධ ග්‍රහයා සමග කක්ෂගත වීමට සැලසුම් කර තිබුණත් 2026 වසරේ නොවැම්බර් මාසයට දැන් මේ කක්ෂගත වීම වෙනස් වී තිබෙනවා. මේ වන විටත් බුධ ග්‍රහයාසලින් යානයේ ගමන් කිරීම සිදු කළත් කක්ෂගත නොවන්නේ යානයේ සතුව අධික වේගයක් පවතින නිසා. මේ වේගයේ ගුරුත්වාධාර ලබා ගනිමින් අඩු කර ගැනීමෙන් අනතුරුව තමයි බුධ සමග නියමිත කක්ෂයකට යානාවට පැමිණෙන්නට හැකියාව ලැබෙන්නේ. ඉතින් මේ සම්පූර්ණ මෙහෙයුම සිදුවන ආකාරය මම මීට කලින් වීඩියෝ එකෙන් ඉදිරිපත් කර තිබෙනවා. මේ උඩින් එන ලින්ක් එක ක්ලික් කරොත් එම වීඩියෝව ඔබට නරඹන්නට පුළුවන්. දැන් මේවා දකින මේ අපූරු පින්තූර බෙපි කලම්බෝ යානයේ ලබාගෙන තිබෙන්නේ බුධ ග්‍රහයාගේ පෘෂ්ඨයේ සිට කිලෝමීටර් 165ක් පමණ ඉහළක සිටයි. මේ යානාව සතුව ප්‍රධාන කැමරා 3ක් පවතිනවා. මේ කැමරා 3ෙන් විවිධ කෝණයන්ගෙන් ඡායාරූප ලබා ගැනීමේ හැකියාව ඇති ලෙසටයි ඉංජිනේරුවන් මේ නිර්මාණය කර තිබෙන්නේ. මේ පින්තූරයේ බුධ ග්‍රහයා සතුව පවතින දැවැන්ත ආවාට කිහිපයක් පැහැදිලිවම ඔබට දැක ගන්නට පුළුවන්. ඒ වගේම මේ ආවාට විවිධ නම් වලින් වර්තමානයේ වෙද්දී නම් කර තිබෙනවා. මේ දැක්වෙන්නේ මේ විදිහට මෙම යානයේ සතුව පවතින කැමරා පද්ධතිය භාවිතයෙන් ලබාගත් තවත් අපූරු ඡායාරූපයක්. මෙහිදී විවාල්ඩි ලෙසින් නම් කරන ලද දැවැන්ත ආවාටය මෙහි පැහැදිලිවම දැක ගන්න පුළුවන්. මේ ආවාටයට විවාල්ඩි ලෙසින් නම ලබා දී තිබෙන්නේ සුප්‍රසිද්ධ ඉතාලි නිර්මාපකයෙකු වන ඇන්ටෝනියෝ විවාල්ඩි හට ගරු කිරීමක් වශයෙන්. මේ ආවාටය නිර්මාණය වී තිබෙන්නේ ග්‍රහකයක් හෝ අල්ගාතරුවක් ඝට්ටනය වීමේ ප්‍රතිඵලයක් විදියටයි. මේ ආවාටය කොතරම් විශාලද කිව්වොත් ඒ කිලෝමීටර 210ක් පුරා විහිදී පවතිනවා. මේ දැක්වෙන්නේ M කැමරාස් පද්ධතියේ මොනිටරින් කැමරා 3 යොදාගෙන ලබාගත් තවත් අපූරු ඡායාරූපයක්. මෙහිදී දැවැන්ත ආවාට කිහිපයක් දක්නට ලැබෙන අතර මෙහි පවතින විශාලතම ආවාටය වන්නේ ස්ටෝ ඩාට් ලෙසින් හඳුන්වන ආවාටයයි. මෙම ආවාටයට මේ නම ලබා දී තිබෙන්නේ නවසීලන්ත චිත්‍ර ශිල්පිනියක් වන මාග්‍රට් ඔල්රෝක් ස්ටෝඩාට් නැමැති කාන්තාවට ගරු කිරීමක් වශයෙන්. මේ තිබෙන්නේ මෙම යානයෙන් ලබාගත් අවසන් ඡායාරූපය. මෙහිදී මතුපිට පැහැදිලිවම දක්නට නොලැබෙන්නේ සූර්යාලෝකයේ එම ප්‍රදේශයට වැටී නොමැති නිසයි. තවත් විදියකින් කිව්වොත් යානයේ ගමන් කර තිබෙන්නේ බුධ ග්‍රහලුවේ රාත්‍රී කාලයට ඉහළින්. නාසා ආයතනයේ ගගනගාමින් දෙදෙනෙකු රැගෙන ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළට ගමන් කළ ස්ටාලයින මෙහෙයුම ඔබට මතක ඇති. එලෙස ගගනගාමින් රැගෙන යාම සිදු කරනු ලැබුවේ බෝයින් සමාගමෙන් නිර්මාණය කරන ලද ස්ටාලයින ලෙසින්ම නම ලබා දී ඇති අභ්‍යවකාශ යානාවක් මගින්. කෙසේ වෙතත් ස්ටාලයින යානයේ එන්ජින්වල කුඩා ගැටලුවක් පවතින නිසා ගගනගාමින් දෙදෙනා එම අභ්‍යවකාශ යානයේම නැවත පෘථිවියට රැගෙන ඒම අවදානම් බවටයි නාසා ආයතනය තීරණය කළේ. මේ නිසා ඉදිරියේදී දියත් කරන ක්‍රූ ඩ්‍රැගන් යානාවක තමයි මොවුන් දෙදෙනා නැවත පෘථිවියට පැමිණීම සිදුවන්නේ. කෙසේ වෙතත් මොවුන් පැමිණි අභ්‍යවකාශ යානය වන ස්ටාලයින යානය ගගනගාමින් රහිතව පසුගිය සෙනසුරාදා ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළෙන් පිටත් වීම සිදු වුණා. දැන් මේ ඔබට පෙනෙන්නේ යානයේ ISS එකෙන් අන්ඩොක් වන ආකාරයයි. මේ දැක්වෙන්නේ යානයේ කිසිදු ගැටලුවකින් තොරව නිව් මෙක්සිකෝ කාන්තාරයේ වයිට් සෑන්ඩ් හාබර් අභ්‍යවකාශ නැවතුම් පොළට ගොඩබසින අවස්ථාවයි.
bottom heat shield that has been protecting Starliner through its journey through the atmosphere come off. That makes way for the landing airbags to deploy. Next up is the back heat shield jettison. And there it goes. That again makes way for the airbag inflation. Nice to see that. You can see the airbags deploying there on your screen. Those airbags are filled with nitrogen as they guide Starliner safely back to the desert floor. You're seeing the ground there in your screen as we get closer. එනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.